මෙතෙන්ට පැමිණලා ඉන්නේ අපේ පරණ කලාව උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීම පිළිබඳව එක අතකින් වෙන එක කාලයකටවත් වඩා දැන් උඩරට කලාව නැටුම් කලාව ලංකාවෙත් පිටරටත් තිබෙනවා ඒත් පාරම්පරික අනුව ඒ සම්ප්‍රදාය නොකරන ප්‍රශ්නෙත් තියෙනවා ඒක මම පිළිගන්නවා ඒක විශාල ප්‍රශ්නයක් කියලා දැන් අපිට ඒ ගැන පියවර ගන්න තිබෙන්නේ ඉතින් මම බැලුවේ හිටපු උඩරට නැට්ටුකාරයෙක් ඇටියට මං කොමිටියක් පත් කරන්න ඔය සියලු දෙනාට මිස්සෙල්ල මමයි නැට්ටුවේ ඉතින් 57 විතර මට හිටියේ ශ්‍රී ජායන ඊට පස්සේ හිටිය බැසිල් මිහිරි පැන්න දැන් ඉතින් මං ඒකෙන් විශ්‍රාම අරගෙන දැන් මං බෙර ගහනවා අනික් මිනිස්සු නටනවා දැන් වෙලා තියෙන්නේ මේ නැට්ටුකාරය මොනාද කියලා දන්නේ සමහරු එක පරම්පරාවෙන්ද අනිත් පරම්පරාවට යනවා සමහරු මොන රැප් කරන ඕක මැද ඉතින් හරි ප්‍රශ්නයක් අද තියෙන්නේ ඉතින් මටත් තියෙන්නේ ඒ වගේම මේගොල්ල සම්ප්‍රදාය අනුව හදලා ගන්න නැත්තම් අපි ඔක්කොම ඉවරයි පළවෙනි පියවර හැටියට මම කොමිටියක් පත් කරන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලෙන් ගන්න මෙහෙන් ගන්න වෙන කොහෙද හොඳ ආණ්ඩුවේ පැත්තේ සංස්කෘතික අමාත්‍යංශයෙන් ගන්න මේ ටික අරන් මම වෙනත් කීප දෙනෙක් පත් කරන්න මේකට බත් එක්කෙනෙක් නම් කරලා දෙන්න අපි ඒකට බාර දෙමු කොහොමද මේක වැඩ කටයුත්ත කරන්න කියලා. නවනම් බැරුවේ උඩරට නැටුම් මධ්‍යස්ථානයක් ඇති කරන්න නැත්තම් උඩරට කලා මධ්‍යස්ථානයක් ඇති කරන්න පුළුවන්. මේ කලාව ආරක්ෂා මට කිව්වේක මතක් වුණේ අපිට හිටියා කැප්ටන් දෙල්වල හිටියා ඒ කට්ටිය අරගෙන යන්න. සබරගමු කලාවට හිටියා මිරින්දා මිරැන්ඩා හේමලතා ඒ වගේ නියන්න. දැන් සබරගමු කලාව මට පේන හැටියට මං එච්චර දකින්නවත් නැති වී ගෙන්ති. මේ 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 එක එක අංශ වෙනුවට එක එක මධ්‍යස්ථාන පටන් ගන්න පුළුවන් එකක් වුමනා නැහැ. ඒවා සාමාන්‍යයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් අනිත් තැන් වෙන කරන නිසා. කොහොමත් මේ ඔක්කොම කරන්ට ඉස්සෙල්ලා අපි කොමිටියක් පත් කරමු. ඊට පස්සේ ඒකයි මේ අයට දෙන්න තියෙන ආධාර උපකාර මොකද්ද කියලා බලලා මම කියන්නම් ඒක අරගෙන යන්න කියලා. මෙතුමා කිව්වා ඒ ගැනත් බලන්නම් කියලා. සමාජ ආරක්ෂණයක් ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවද කියලා අපි ඒ නිසා ඔබේ අමාත්‍යංශයට එක්කෙනෙක් පත් කළා. මේ මං මුදල් අමාත්‍යෙන් දාන්නම් ඒ පැත්තෙන් අනික කලාකරුවන්ව දාන්න වෙයි ඒ ඔක්කොම කළා අපි මේ වැඩ කටයුත්ත ඉදිරියට ගෙනියන්න මං හිතන්නේ මේක උදව් කරන තව එක්කෙනෙක් ඉන්නවා හිටපු ජනාධිපතිවරියක් චන්ද්‍රිකා කුමාරතුංග එයත් ඒ කාලේ උඩරට නැටුම් කරනවා එහෙනම් විශ්වවිද්‍යාලයට ස්තුති කරන්න